සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැති තවන සහ අවසන් ටෙස්ට් තරගෙන්ද ලකුණු 25ක පරාජයක් වාර්තා කරමින් තරග 3ක ඓතිහාසික පුරණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබීමට ඉන්දියා කණ්ඩායමට අද සිදු වුණා. ඉන්දියා කණ්ඩායම ඉන්දියාවේදී මෙලෙසින් පුරණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබුවේ 2000 වසරෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයක්. එමෙම ටෙස්ට් තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවක් සහිත ටෙස්ට් තරගාවලිය සිය රටේදී පුරණ ලෙසින් ඉන්දියාව පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. මුම්බායි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ තවන දිනේ ඌ අද දින ආරම්භ කරන විට සිය දෙවන ඉනම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තයේ විකට් 9ක් දැවි ලකුණු 171ක් ලබා සිටි අතර ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 174කට සීමා වුණා. ඒ අනුව අවසන් ටෙස්ට් තරගයේ ජය ගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 147ක පහසු ඉලක්කයක් හිමි වූ නමුත් ඉන්දියාවට සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි. ඉන්දියා ඉනිමේ අවසන් විකට් තුනම පන්දු 4ක් තුලදී ලකුණු බිඳුවක් තුලදී දැවී යාම විශේෂත්වයක්. ඉන්දියා දෙවන ඉනිමේ පළමු විකට් පහම ලකුණු 29ක් තුලදී බිඳ වැටුණා. රිසා පාන් පන්දු 57ක් තුලදී ලකුණු 64ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් ඒ සාර්ථක වූයේ නැහැ. අනික කිසිදු ඉන්දියා පිටකරුවෙකු ලකුණු 12 සීමාව පසු කර යාමට සමත් වූයේ නැහැ. නායක රොහිත් ශර්මා ලකුණු 11යි විරාට් කෝලි ලකුණු 1යි සුබ්මන් ගිල් ලකුණු 1යි ජයස්වාල් ලකුණු 5යි වොසෙන්ටන් සුන්දර ලකුණු 12යි පන්දු යැවීමේදී පළමු ඉනිමේදී කඩුලු 5ක් දවාගත් අජාස් පටේල් දෙවන ඉනිමේදීද පන්දු වරදා 4යි පන්දු 1ක් තුලදී නිලකුණු පන්දු වාර 1ක් ද සමගින් ලකුණු 57කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා. ග්ලෙන් පිලිප්ස් පන්දු වාර 12ක් තුලදී ලකුණු 42ක් තුලදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මැට් හෙන්රි පන්දු වාර 3ක් තුලදී ලකුණු 10ට කඩුලු 1යි. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයේ සියලු දෙනා දැවි ලකුණු 235ක් රැස් කළා. විලියන් පන්දු 138ක් තුලදී ලකුණු 71ක් රැස් කළා. ඩැරල් මිචෙල් පන්දු 129කදී ලකුණු 82ක් රැස් කළා. පන්දු යැවීමේදී ජඩේජා පන්දු වාර 22යි නිලකුණු පන්දු වාර 1ක් තුලදී ලකුණු 65ට කඩුලු 5යි. වොසෙන්ටන් සුන්දර පන්දු වාර 18යි පන්දු 4ක් තුලදී නිලකුණු පන්දු වාර 2ක් ද සමගින් ලකුණු 81කට කඩුලු 4යි. පිලිතුරු ලෙසින් ඉන්දියා කණ්ඩායම සිය දෙවන ඉනිමට පන්දු වාර 59ක් තුලදී සියලු දෙනා දැවි ලකුණු 263ක් රැස් කළා. ජයස්වාල් ලකුණු 30යි. සුබ්මන් ගිල් පන්දු 146ක් තුලදී ලකුණු 90ක් රැස් කළා. රිසා පාන් පන්දු 59කදී ලකුණු 60යි. වොසෙන්ටන් සුන්දර ලකුණු 38යි. පන්දු යැවීමේදී අජස් පටෙල් පන්දු වාර 21යි පන්දු 4ක් තුලදී නිලකුණු පන්දු වාර 3ක් ද සමගින් ලකුණු 103කට කඩුලු 5යි. ඒ අනුව මෙම තරගාවලියේදී නවසීලන්ත දඟ පන්දු යවන්නන් විසින් ඉන්දියා කණ්ඩායම වෙත දරුණු අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා. නවසීලන්ත කණ්ඩායමේ ඉන්දියා තරග සංචාරයේදී දඟ පන්දු පුහුණුකරු ලෙසින් ශ්‍රී ලංකාවේ රංගන හේරත්ද කටයුතු කරනවා. මේ අතර නවසීලන්ත කණ්ඩායම හමුවේ ඓතිහාසික පුරණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ ඉන්දියා කණ්ඩායමට මේ වන විට ICC ලෝක ටෙස්ට් සූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය අහිමි වී තිබෙනවා. නවසීලන්තයේ එරිය ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත් වූවද තෙවන ටෙස්ට් තරගයේ ආරම්භ වීමට පෙර ඉන්දියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පසු උනේ පළමු ස්ථානයේ. කෙසේ වෙතත් තෙවන තරගයේද ලකුණු 25ක පරාජයක් ලැබීමත් සමගින් ඉන්දියාව මේ වන විට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට ලක් වී තිබීම විශේෂත්වයක්. අද ලැබූ ජය සමගින් පස්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තව දුරටත් රැඳී සිටින්නේ තෙවන ස්ථානයේ. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.